ගත්කල දීර්ඝ ඉතිහාසයක සිට පැවතෙන ඉතා දියුණු ඇතැම් විට විශ්මිත වාරි කර්මාන්තයක් මෙරටට උරුමයි. එකල රාජ්‍යයේ මූලිකම අංගයක් වූයේද ජල කළමනාකරණයයි. එයසේ මෙරට ආහාර අවශ්‍යතාවෙන් ස්වයන් පෝෂිතව විදේශයන්ටද ධාන්‍ය අපනයනය කරන තත්වයට අප රට පැවතුණා. මෙම වාරි පද්ධති සකස් කිරීමේදී සහ එකල කෘෂි කර්මාන්තයේදී ඒ ප්‍රදේශයේ කාලගුණ තත්වයන් සහ දේශගුණ විපර්යාසයන් පිළිබඳව මන අවබෝධයකින් යුතුව කටයුතු කිරීම නිසා වඩාත් හොඳ ඵලදාවන් ලබා ගැනීමට එකල ගොවීන්ට හැකි වුණා. එහෙත් විවිධ හේතුන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණය දැඩි ලෙස වෙනස් වීම මත මෙකල ගොවීන්ට දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. අපි කවුරුත් දන්න සත්‍යක් තමයි අපේ රටේ කෘෂිකර්මය ඒ ප්‍රදේශවල පවත්න දේශගුණික තත්ත්වයන් සමග තා මනා සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඉතිහාසයේ එහෙම නැත්නම් දැනට වසර 100කට 200කට වගේ පෙර මේ තියෙන දේශගුණික රටාවන් අද තියෙන වගේ නිතර නිතර වෙනස් වීම වලට ලක්ුණේ නැහැ. නමුත් මෑත භාගයේදී විශේෂයෙන් 1980 වෙනතර පස්සේ ගෝලීය උණුසුම් වීම හේතු කොටගෙන එහෙම නැත්නම් හරිතාගාර වායුන් වායු ගෝලයට මුදා හැරීම වැඩි වෙනකොට ගෝලීය උණුසුම් වීම ඇති වෙලා මේ ගෝලීය උණුසුම් වීමත් සමග අපේ දේශගුණය විපර්යාසයකට ලක් වුණා. මේක ලෝකේ හැමතැනම සිද්ධ වෙනවා. අපේ රටටත් ඒ විදිහටම බලපාලා තියෙනවා. විශේෂයෙන් මේ අංකාවේ දේශගුණය වෙනස් වීම අපේ රටේ වියලි කලාපයේ සහ තෙත් කලාපයේ කෘෂිකර්මාන්තයට දැඩි පහරක් බවට පත් වෙලා තියෙනවා. දැඩි තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. මෙසා නිසි කලට නිසි ප්‍රමාණයෙන් වැසි ලැබෙන්නේ නැහැ. අනවශ්‍ය කාලයට ඕනිවටත් වඩා වැස්ස ලැබෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් යනවා. මේ නිසා නිතර නිතර නියන් තත්ත්වයන් ඒවයි තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේම නිතර නිතර ගම් වතුර තත්ත්වයන් ඇති වෙනවා. ඒවයි ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා කෘෂිකර්මය දැඩිසේ තර්ජනයකට එහෙම නැත්නම් පීඩනයකට ලක් වෙලා තියෙනවා අපේ රටේ කෘෂිකර්මාන්තය. මේ නිසා මේකට තියෙන හොඳම විකල්පයක් තමයි මේ අවදානම අවම කිරීම සඳහා එහෙම නැත්නම් දේශගුණ විපර්යාසයෙන් සිදුවන ගැහැට පීඩාව අවම කිරීම සඳහා කරන්න පුළුවන් හොඳම විකල්පයක් තමයි අපිට පුළුවන් නම් ඉදිරි කන්නේ දේශගුණය එහෙම නැත්නම් පවත්නා කාලගුණික තත්ත්වය ඊට මාස කිහිපයකට එහෙම නැත්නම් සති කිහිපයකට කලින් පුරෝකථනය කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ අනුව ගොවි ජනතාවට ඒ පණිවිඩය දීලා ඊට අවශ්‍ය අපි කියමු එකට මැදිහත් වීම මොනවද කියලා උන්ට පණිවිඩයක් දෙන්න. මේක අපි කියනවා දේශගුණ විපර්යාසයට අනුගත වීමේ එක්තරා පියවරක් විදිහට. මෙන්න මේ තත්ත්වය පැහැදිලි කරගෙන අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සෑම කන්නයකටම පෙර මාසයකට පමණ පෙර මහ කන්නේ ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා නම් අපි සැප්තැම්බර් මාසේ දෙනවා. යල කන්නේ අප්‍රේල් මාසේ පටන් ගන්නවා නම් මාර්තු මාසේ දෙනවා. මේ දෙන දිගු කාලීන කාලගුණික පුරෝකථනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ඒ කාල කෘෂි දේශගුණික දිගු කාලීන දේශගුණික පුරෝකථනය එහෙම නැත්නම් අපි කියන සීසනල් ක්ලයිමේට් ෆෝකාස්ට් කියලා මේ සීසනල් ක්ලයිමේට් ෆෝකාස්ට් එක අපි පත් කරනවා. එහෙම නැත්නම් අපි සංශෝධනය කරනවා. එහෙම නැත්නම් සංස්කරණය කරනවා. එහෙම නැත්නම් අපේ රටේ ගොවි ජනතාවට මොනවද කරන්න පුළුවන් කියන එක අපි ඒ ඇඩ්වයිසරි එහෙම නැත්නම් අපි පුරෝකථනය මගින් දෙනවා. අපි මේකට කියනවා කෘෂි කාලගුණික උපදේශනය කියලා ඇග්‍රෝමෙට් ඇඩ්වයිසරි. එහෙදී අපි උදාහරණයක් විදිහට කන්නේ පරක්කු වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ, කන්නේ හොඳ වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ, මේ ආදී ලෙස ඒ එක් එක් කන්නයට අදාළ ලෙස අපි මේ කෘෂි කාලගුණික උපදේශනය නිකුත් කරනවා සෑම කන්නයකට මාසයකට පමණ පෙර. ඊට පසුව හැම මාසයකම මේක අපි යථාවත් කරනවා, එහෙම නැත්නම් අප්ඩේට් කරනවා. මෙන්න මේ ආදී ක්‍රියා කලාපය අපි දැනට වසර ගණනාවක් සැත්තරම 4 30 ක්‍රියාත්මක වුණා පරීක්ෂණ තත්ත්වයේ. සාදන්ට වසර 2ක සිටන් අපි මේක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ගොවීන්ට ඒ උපදේශනය අපේ සංනිවේදන ජාලය හරහා අපි යවනවා. ඒක ව්‍යාපෘති ප්‍රදේශ වලට යවනවා. එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය මගින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යවනවා. අවසානයේ මේ සෑම බිම් මට්ටමේ ඉන්න සෑම නිලධාරියෙකුටම ඒ මගින් ගොවි ජනතාවට මේ උපදේශනය ලැබෙනවා. ඒ උපදේශනය අපි කළ යුත්තේ මොකද්ද, කළ නොයුත්තේ මොකද්ද කියලා පැහැදිලිව සඳහන් කරලා තිනවා. ඒ අනුව වැඩ කටයුතු කරපුවාම ගොවි ජනතාවට පුළුවන් වෙනවා අර දේශගුණ විපර්යාසයෙන් සිදුවන ගැහැට එහෙම නැත්නම් පීඩාව අවම කර ගැනීම සඳහා.
වියලි කලාපය සහ අතරමැදි කලාපයේ කෘෂි කර්මාන්තයේ රඳා පවතින්නේ එහි පවතින වාරි කර්මාන්තය මතයි. එබැවින් මෙරට වාරි පද්ධතිය රැක ගැනීමටත් ඒ මත කොට නැගුණු සමාජීය පරිසරය රැක ගැනීම පිණිස මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් හරිත දේශගුණ අරමුදල සහ රාජ්‍ය මූල්‍ය දායකත්වයෙන් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකපත්ත ජල කළමනාකරණ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ වැව්කම් පුබුදුව වැඩසටහන ලෙසින් ආරම්භ වූ අතර 2024 තෙක් දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාව තුළ වඩාත් අවධානමට ලක්ව තිබෙන ගංගා ද්‍රෝණි තුනක් වන මීඔය, මල්වතු ඔය, යාන් ඔය මූලික කරගනිමින් අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 7 තුල ක්‍රියාත්මක වීමට නියමිතයි. वियली कलापे ग्रामीय वेव पद्धति प्रतिसंस्करणीय सिदुकर वियली कलापे गंगा द्रोणी तुना आश्रितव गोवी कटियुतु देशगुन विपर्यास वलट ओरत्तु दिय हैकी आकारेट वेडिदि उनु किरीम मेमकिन बला पोरत्तु वे अपे गोवी महात्म महात्मेंट सैम वगाकान्न के दीम गंडतिन इतामात्म वेदगात तींदु अक्तमाई ए वगाकान्ने तमां कुमन भोगेद वगाकरान्ने ये भोगवल कपोन प्रमाण वगाकरण मुन काल सीमा वगाकरण कारण मेतन दी विशेषम मे वेलिकलापे कुड़ा गंभ्यवासित गोजनता मोहन दिन देशगुन पर्यास समग मोहन दिन अभियोगात्क सलका बली मे दी मे गोवि महात्म महात्मीन निवेदित अग्निम विशेषम वेदगात्न वा मे आगे जीवनोपाय कटयत संवर्धने सदा यम किसी विद्य कि निवेदि तींदु मेहदी के निमट अपोहत्नोत् कुशकर्मा अंत मुहूर्दे अभियोग विशाल वशंगड़ेनो यम यथम विट वगा हाँ वीमट पवा उंट मुहूर्द सिद्धेनो इतोट मेहदी विशेषम मे कुजनतावट अवश्यता तुर तुर् लीम वेदगत्न वा मे तींदु निवेदि तींदु अक्रभागिनी सदा ये ये खाण्य मे तोर विशाल प्रमाण अवश्यन मेतन दी विविध वर्ग तोर गोई महत्व अवश्यन वा सुविशेषतावया दुन वा कृषि खालगुनिक तोर वेदगत्म हेमणा मे कृषि खालगुनिक तोर मत पदनाम वेला ये वगा खाण तुरदी तींदु तीर्ण गनी मे क्रमवेदी के अवश्यतावय वेवगम पुदू वेडसटन हटियटे एक्सट जाति संवर्धन वेडसटना महावीर सह कुशकर्म मात्यांश तेरुमरगण मे अणुव विशेषम कुशकर्म दिपार्थमेन्तु स्वाभाविक संपत्कर्मनगर मध्यस्थाने पलात् कुशकर्म दिपार्थमेन्तु गुजन संवर्धन दिपार्थमेन्तु आदि मे सीलुम राज्य आयतन संबंधकरगण मीट वसर एक मार्गपमन काल सीमा वक्त वेवगम पुदू वेडसटन व्यापृति अग्नियामती वा लंका वेलिकलापे विशेषमें मीयो यांगो मलवत गंगा द्रोणी प्रदेश कुड़ा गम्यव आश्रित गोवितंकर गोविजनतावट मे कृषि ताक्षणिक उपदेश इतामत कार्यक्षम विधियट उन्मति मेक लागाकर दीमट इपमनाकने मे कृषिकार तुर तुर मत पदनाम वेला तमंगे वगाकाटयत बंधव तीन तीर्णगरीमठ अवश्य क्रम वेद्या सकाशकरीमठ अभी दवा गोई महात्मेकुट कृषि कालगुण के तौर तुरा क्लबुन पमनी ऊट ऊट हो ऐट हेकिया क्लब तमंगे वगा तीन तीर्ण विनाशक्रीमठ मुगद वगा तीन तीर्ण विनाशक्रीमठ बलपान अनकु साधक गावा तीन दी निदर्शन विधियट दिदास विस् अवृद्धि यल कन्न सदहा कृषिकर्म दिपार्थमेंत स्वाभाविक संपत्कालमनगर मध्यस्थान विशीन कुत्कर्ण उपदेश यह उपदेश ने कृषिकर्म दिपार्टेंट पेहदील सदनवा दिदाशिष अलकन्न सदा गोई महात्रुन कुड़ा गम्य आश्रितव अतिरेक भोग वगाक्रीम वड़ा उचित भवात मेहदी विशेषम जलवाणी हों तीन अवस्थावल अतिरेक भोग वगावसंधा ओन पेलमीमट धीरीमत कलियुत भवात दे उपदेश नेट अदालव गोई महात्र तमंगे वगावे तीन तीर्ण गनी मेदी ओंट अभियोगवेन कारण गणना वक्तन अभी विशेष सरकली फलवीन कारण तमाय गोयमहत्व वी वगाकर पेलबेन्नी वी वगाव
अपे रटे आहार सुरक्षिता प्रधानतम अंगया कोई मात्र विसदा यम हेकि बलापुर मिलाक नो लुना उना ओन आहार सुरक्षिता बंदव गटलवाकन है नमूत वी वेनुट अतिरेक भोग वगाकरी अतिरेक भोगोट अवश्य मिल नो लुन होत गोचनता आर्थिक वशी दड़िया पावस्ताव पत्ते ගොවීන් විසින් තමන් කැමැති පරිදි තම වගා කටයුතු පිළිබඳ තීරණය ගනු ලැබුවොත් එය නිවැරදිම තීරණය වන්නේ නැහැ. ඔවුන්ගේ රුචිකත්වය මත භෝග වගාවට ඔවුන් නිදදින්ම යොමු වෙනවා. එම නිසායි ඔවුන්ව නිසි කළමනාකරණයක් කළ යුත්තේ. ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ලබා දෙන කෘෂිකාලකුණ විද්‍යා උපදෙස් මත පදනම්ව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවගවට වඩා ආදායම් ලබාගත හැකි ඉහළ වෙළඳපළ ඉල්ලුමක් ඇති අතුරු භෝග වගාව ගොවීන් හට නිර්දේශ කරනු ලැබුව අතර රජය විසින් එම භෝග සඳහා ස්ථාවර මිලක් නියම කිරීම මගින් අවම වෙළඳපළ අවදානමක් සහිතව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව හිමි වුණා. ව්‍යාපෘතිය මගින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන් සහ කෘෂි ව්‍යාපාරයේ නියැලෙන පෞද්ගලික අංශයේ ආයතන සමග මනා සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම තුලින්ද තම නිෂ්පාදන අලෙවි කිරීමේදී ගොවීන්ට සිදුවන අවදානම අවම කිරීමට හැකිවනවා. यह कृषि उपदेशन अदाल वगा तेन्तीर्ण गणीमेदि शलकिरी प्रधानतम कारण अभी मे कीन भोगवलट अवश्यतरा वेलंदपल प्रभव्या वेलंदपल इली मक इक अलविकर गणीमे हकिया कोई महत्व तीन अदीन देवनूट गट पे मे कुंबर इडा सकास्कर तीन वी वगाकिरीमेंट मे वी वगाकिरीमट सकास्कर तीन कुंबर इडा अतिरेक भोग वगाकिरीमट भाविता किरीमेदि जलवाने तीन अतम दुर्वलता तीन अवस्था भोग हाँ पुलवा मे आदिवासी एम एम गटकारी तत्व गुरी महत्व मून दंड सिद्धन इन सा मे ताक्षणिक वशेन अभी कुंबर इडम जलकाने वीवगावसंद यदीमठ भाविता क्रीमठ ताक्षणिक वशेन अपट एम एम उपदेशन गुरी महत्व दंड सिद्धन पलात्कृषिकर्म दिपार्थमें तो हर तुंगनीट गट पास मे गोई महत्व अवश्य कृषि यदम दीवगावसदा सूदनमें गोई महत्वरुट अतिरेक भोग वगाकिरी मट पेमेदी ये कृषि यदूमल अवश्यतावे अवश्य प्रमाण कृषि यदूम ये पलात दिश्रीक तिब्बिनवादीन कारण बीज वर्ग तीन वीन तिब्बिनवादीन कारण विशेष वेदगातेन ती मे अणु कृषि उपदेश अदालव कुंबर इडंगल अतिरेक भोग वगाकिरी මේකින කාරණා ගණනාවක් පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා 2020 වර්ෂයේ යලකන්නේදී ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් නිකුත් කරන ලද මේ කෘෂි උපදේශනයට අදාළව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එත් එක්කම ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉතාම සාර්ථකව ලංකාවේ දිස්ත්‍රික් වීර කලාපේ දිස්ත්‍රික් පහක මේ උපදේශනයට අදාළව අතිරේක භෝග වගා කරලා තියෙන ගොවි මහතුරුන් 4500 කට අධික ප්‍රමාණයක් මේ වෙද්දී මේ ගොවි මහතුරුන් තමන්ගේ අස්වැන්න නෙලා ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා මෙහිදී පුද්ගලික අංශයත් සමග పూర్ව මිලදී ගැනීමේ ගිවිසුම් වලට ගොවි මහතුරු පෙළඹවීමට මෙම ආයතන සම්බන්ධීකරණය කරලා තිබෙනවා මේ නිසා අපේ කුඹුරු ඉඩම් වල වගා තීව්‍රතාවය වැඩි කර ගැනීමට තියෙන අඩු ජල ප්‍රමාණයෙන් භූමි කාර්යක්ෂම භූමි පරිපෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට මේ කෘෂි උපදේශනයට අදාළව ගොවිතැන් කටයුතු කිරීමට ගොවි මහතුරුන් පෙළඹීම විශේෂයෙන් වැදගත් වෙනවා. වීකෝවිතනේ නිරතවන ගොවීන් වැඩි වශයෙන් කැමැත්තක් වගේම හැකියාවක් දක්වන්නේ වීවගාවට. ඔවුන් අතිරේක භෝග වගාවට යොමු කර ගැනීමත් එක්තරා දුෂ්කර කාර්යයක්. එමෙන්ම අතිරේක භෝග වගාවට ලැබෙන ඵලතාව අලෙවි කර ගැනීමටත් වෙළඳපොළක් සොයා දිය යුතු වෙනවා. වීවගාවේ නිරත ගොවීන්ව අතිරේක භෝග වගාව සඳහා යොමු කර ගැනීමේදී වගා බිම් සකස් කිරීම සහ වගා ක්‍රම සම්බන්ධව වගා උපදෙස් නිසි පරිදි ලබා දිය යුතු වෙනවා.
කෘෂි කාලගුණික උපදේශනය භූගවකව සඳහා බොහොමත්ම වැදගත් වෙනවා. කෘෂි කාලගුණික උපදේශනය අනුව තමයි අපි ගොවි මහතුරු යොමු කරන්නේ වගාවල් සඳහා. දැන් ඇත්තරම සාමාන්‍යයෙන් වෙන සිද්ධ වෙන දේ තමයි වැවේ වතුර ටිකක් තිබ්බොත් ගොවි මහතුරු හැමදේනම එකතු වෙලා වැවේ තියෙන මුළු පොඩි වතුර ප්‍රමාණය උපයෝගී කරගෙන මුළු ඉඩම් ප්‍රමාණයම වගා කරන්න යනවා විශේෂයෙන් යලකන්නේ. ඒ තුලදී වෙන්නේ වගාවෙන් කිසි ප්‍රතිඵලයක් ගන්න නැතුව වගාව හානි වීම සමා සිද්ධ වෙන්නේ. නමුත් මේ කෘෂි උපදේශන සේවාව සම්බන්ධයෙන් ගත්තාම ඒකෙන් එන තොරතුරුත් එක්ක අපට පුළුවන් වෙලා තියෙනවා කන්නේ වගා කරන භෝගය මොකද්ද කියන එක තීරණය කරන්න. ඒ අනුව අපි මෙතනදී වී වගාවට යොමු වෙන්නේ නැතුව ගොවි මහතුරු යොමු කරගත්ත අතිරේක ආහාර භෝග වගාවට. ඉතින් අතිරේක ආහාර භෝග වගාව මේ කුඹුරු ඉඩම් වල කරනකොට සාමාන්‍ය විදිහට කරලා හරියන්නේ නැහැ. ඒ කුඹුරු ඉඩම අතිරේක ආහාර භෝග වගාවට උචිත විදිහට අපිට පරිවර්තනය කරගන්න සිද්ධ වෙනවා. ඊටත් විශේෂයෙන්ම මෙතනදී අපි කරලා තියෙන රටකජු භෝග වගාව. එතකොට විශේෂයෙන්ම වර්ෂාපතනය නොමැති තත්වයකට අපි මූණ දෙන්න වෙනවා. ඒ වගේම අනපේක්ෂිත විදිහට වර්ෂාවක් ලැබුණොත් අපිට වැඩිපුර තියෙන ජලය ටික ශේෂ්ඨයෙන් බැහැර කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා කාණු පද්ධතියක් යොදා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් එක්කම මේ කාණු පද්ධතිය යොදා ගන්න එක ජල සම්පාදනයට සලා ජල වහනයට කියන කාරණා දෙකේදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් එක්කම මේ සම්පූර්ණ කුඹුරු ප්‍රමාණයම දැන් ගොවි මහත්මයාගේ ඉඩමක් ගත්තොත් එහෙම ඒ ඉඩමේ තියෙන සෑම ලියද්දක්ම අතිරේක ආහාර භෝග වගාව සඳහා සුදුසු වෙන්නේ නැහැ. හොඳ ජල වහනයක් තියෙන ලියදු තමයි අපි තෝරාගන්නේ අතිරේක ආහාර භෝග වගාවට. එකම භූමියේ අපි ඒවට කියන වගල් භූමි කියලා වගල් ලියද්දක් වගේ තිබ්බොත් අපි ඒ ටික අතිරේක ආහාර භෝග වගා කරන්න නැතුව ඉවත් කරන්න සිද්ධ වෙනවා. හොඳ ජල වහනේ තියෙන කුඹු ලියදි ටිකේ විතරයි අපි අතිරේක ආහාර භෝග වගාව සිද්ධ කරන්නේ. ඒත් එකම ඇලි සහ වැටි කියලා අපි හඳුන්වන ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන්ම රටකජු වගාවේ ඇලි සහ වැටි ක්‍රමයට අපිට දාන්න පුළුවන් වගාව පිහිටවන්න පුළුවන්. එමෙ තව ක්‍රමයක් තමයි පාත්ති. උස්සූ පාත්ති පාවිච්චි කරලා අපිට වගාව පිහිටවන්න පුළුවන්. මේකෙදි අතරම අපි බලාපොරොත්තු වෙන්නේ ජලය ප්‍රසස්ත විදිහට භෝගයට ලබා දීම. එතකොට කෘෂි කාලගුණික උපදේශනයේදී අපිට ලැබෙන තොරතුරු අනුව අපිට මේ ජල සම්පාදනය කියන එක හසුරුවා ගන්න පුළුවන්. අපි හිතමු දැන් ඊළඟ සති දෙකේදී වර්ෂාපතනය ලැබෙනවායි කියලා හිතුවොත් එහෙම අපට වැවෙන් ගන්න ජල ප්‍රමාණය සීමා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි ගොවි මහතුරුන්ට දෙන වැදගත්ම උපදේශය තමයි ගොවි මහතුරු හැම වෙලාවෙම හිතන්නේ අතිරේක ආහාර භෝගත් වී වගාව වගේ ජලජ භෝගයක් විදිහට වගා කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට වතුර හැරවීමේදී ගොවි මහතුරු අර වී වගාවට වතුර හරවනවා වගේම ලොකු ජල ප්‍රමාණයක් බඳිනවා ලියද්දට. ඒ තුල අතිරේක ආහාර භෝග වගාවේ වර්ධනය වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ජලය වැඩි වෙලා කුණු වෙලා ඒ වගේම අස්වනු හානියක් වෙලා වගාව අසාර්ථක වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම වී වගාවට පාවිච්චි කරන ජල ප්‍රමාණයට වඩා 3/1කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ අතිරේක ආහාර භෝග වගාවල් සඳහා අපට අවශ්‍ය වෙන්නේ. එතකොට ඉදිරි සති දෙක තුල වර්ෂාපතනයක් ලැබෙනවා නම් අපට වැවෙන් ගන්න ජල ප්‍රමාණය සීමා කරන්න පුළුවන්. ඊළඟට වැවේ ජල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒ වතුර මුරේ තව සති දෙකකින් පස්සේ අවශ්‍ය අවස්ථාවේදී පාවිච්චි කරන්නත් හැකියාව ලැබෙනවා. ඊළඟට අපිට පුරෝකතනයේ බොහොමත්ම වැදගත් වෙනවා. අපි හිතමු දැම කෘමිනාශකයක් අපි යොදනවා. කෘමිනාශකයක් යොදන අවස්ථාවේදී අපි දන්නව නම් අපිට උපදේශණයෙන් කියනව නම් මේ සතියේ මේ අහවල් දවසේ එහෙම නැත්නම් පැය 24ක් ඇතුළත වගේ වර්ෂාවක් ලැබෙනවා කියනවා නම් අපි ඒ අවස්ථාව මගහැරලා තමයි කෘෂි රසායන යෙදීම සිද්ධ කරන්නේ. ඒ වගේම අනිත් වැදගත් කාරණාව තමයි පොහොර යෙදීම. පොහොර යෙදීමෙත් අනපේක්ෂිත විදිහට ලොකු වර්ෂාවක් ලැබෙනවායි කියලා අපට අනාවැකයක් තියෙනවා නම් අපිට ඒ කාල සීමාවත් මගහරවා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තවත් කාරණාවක් තමයි අස්වනු නෙලීම. අස්වනු නෙලීමත් අපට දැන් දිගටම වහිනවා නම් සාමාන්‍ය මට්ටමට අස්වනු නෙලීමේ අවස්ථාවේ තියෙන වගාවක් ඉක්මනට අස්වන්න නෙලලා අපට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම ශේෂ්ත්‍රයේ තිබ්බොත් ඒක හානි වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා කෘෂි කාලගුණික උපදේශන සේවාව බොහොමත්ම වැදගත් වෙනවා. ඒ අනුව තමයි අපි මේ වගා භූමි මේ විදිහට සංවිධානය කරලා තියෙන්නේ. මේ බැලුවොත් එහෙම පේනවා මෙතන හැම භූමියක්ම අපි තෝරාගෙන නැහැ. ඒත් එක්කම සුදුසු භූමි ටික විතරයි තියෙන්නේ. උසින් උසින් තියෙන ඒවා ටික විතරක් තෝරාගෙන තියෙනවා ජලය වහනය පහසු වීම සඳහා. ඉතින් මේ අවස්ථාවේදී අපිට වයම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ව්‍යාපෘතියෙන් ලොකු දායකත්වයක් ලැබුණා. අපේ ගොවි මහතුරුන්ට මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අතිරේක ආහාර භෝග වගාව ගොවි මහතුරුන්ට හඳුන්වා දීලා ඒ තුල කුඹුරු ඉඩමේ
फलदायिता वेडिकर जल सह महा खंड दिख भी वेडकोत्तेम अभी इतने खंड दिखाई वेडकर पुलवाणी जले अड़ूनी सह जल खंड एत्तरेन मे अतिरेक आहार भोग किरी अपट मगहार वागंड पुलवाम इतक मैं तव दे अपट हनुनवाद पुलवाम जल सह महास्खंड दिख अतर हो महाट खंडम पासे मे खंड दिख अतरट अतर मेदि भोग हेट मुं वगाव हनुनवाद पुलवाम मे व्यापति अटते मीट टीक काट खाली नवगत प्रदेश अत्र वगावाक्स मूव गावा वगाकर कृषि उपदेश सेवा कालगुणिक उपदेश सेवा इतम वेदगत्ना कृषि कार्मिक कटेर संध मेवर पुत्तलम डिस्ट्रिक्ट के आश्रितव अतिरेक भोग वगाव इतम सार्थक आयुर्ण सिदुकेरुना कोविड-19 वायरस मगिन रटम अडपण करतिबुअवस्थावक ये जय कनिमेन तम वगा कटियुतु सार्थक करगेनीमट हेकिवीम गोविन लेबू सुविशेषी जयग्रहण्याक मे पारापी मे कन्नेदी अपिट अतिउना दत्त अनुरगनीम कालगुणिक दत्त पिलिबंद अवबोधयक गत्त अप्रैल मासे मई मासे सह जूनी मासे लबेन वेस्स पिलिबंद ये अवबोधे लागन अभी अनुरगत वेवगंपुदूच वेडसटन अभी धनवच्छी सह कालगुण दत्तोनी मे कन्नेदी विशाल वेस्सकट लभिन्यानी का अड़ू वतृपाणत्म अभी वगाबिमोट लभिन्नीकर ये अणु वेवगंपुदूत्तिकला अभी धनवच्छी मकरा गोविंट हेम वर्षा भी अड़ुअक् इकटी सूदान विन सामलाट अभी विवगावट गीयन वेडिमल विवगाकंड गीयन वतुर्नत अवसान काले बंडी अवस्था वी वगाव विनाशमें तिमुना इतने एकरगणतम पीठ से बुलवंतरा उत्साह अतिरेक भूवगाव मे कोटस व्याप्तक बुलवंद मे कण्यदि अल कण्यदि महाकाण्य अभी लभन वेस बिलवंद लभन वार्तानु अभी तीरने करंट बुला अभी कहुम तेन अंडोन दिखे ये अणु वेवगांपू अक्र अटस्य पनस दिखा मुंकाउपि बडेरुकीन भोगवर्ग अभी व्यापति अर गोजनस्य मध्यस्थान हतक एक आनमडु इहलपुलियांकुलम नवगत्तेगम पुत्तलम तब्बो पुत्तलम वनातविल्लुव इंगिनिमिटिय कियन गोजनसेवा मध्यस्थान हतक पुरा मे कटयुत्त अपि व्याप्तकरला अद वेनकोट गोविंगे मे तीन आर्थिक तत्त्वय दियुणु करन्न अपि मे देशगुणे वेनस् वीमटत् बाधाव मेडगन अतिरेक भोग करला अपि मास देक हमारक तुनक अतुलत अस्सन्नक गन्न पुलुवन विट इता अडु वर्षापतनयकिन नत्तम अडु अतुरकिन ये वैडिये करना पुलवांग वेवगंप बुधुव विशेषम अभी विशाल वसें गोजन सेवा डिपार्टमेंट विद्युत संबंध ने कोविड वेडसटन अतिकला मुखद कोविड वेडसटन कोविड आसाधने अतिकला रटे निष्पादने कड़ावेटी मेन तत्कटा ये विलावे अभी वेवगंप बुधुत्पुति अतिकला अखर सीयक्तम पुत्र दिशा करांड तीरने कल नमूते विलाय मम मगे ममत्ते विलावे मे कोविड आसाधने संबंध निरोधायन किमीट काल की नमूते विला मम व्यापुति शील मुलदारी कथा कल वेला अक्र दाहक प्रमाण वगाकर गम्मे बिम्मे सलस्म कदलती ये सलस्म क्रियात्मक विद्या तो इनकोटा वेवगंप बुद्धि अक्र सीयक प्रमाण दिंड पुलवा नमूत ये विला विधि तिबिच प्रतिपादन तेकल अभी अक्र नम सीयदक्वाकता नमूतर बीज सपयागे नियम संबंध एम एम गेट वेला अटसिय पनाहदक्वा अभी एंड पुलवांगुना एक मुदल विधियर गता व्यापति लक्ष पनाहट वेडिय प्रमाणेक बीज गोविंट नुमिलेदुना अद विनकोट एवागे निष्पादने अवसम मिलाती है आदाय पौलट लमीन आर्थिकेट गुंड गोविंद पंदाकट वगे प्रमाणेट अभी बीज बिदागन दिंड पुलवांगुना इंद अभी सतुटेनो वेवगंप बुधला कोविड आसाधने अतिविच विलावे ए आय तेरु अरगन मे वेडसरा दियाला करप क्रियात्मक वेच क्रियात्मक क्रियावलिय तुनि पुतला दिस्ट्रिकेट किसियाम निष्पादन क्रियावलिय कपिट वेवगंपुदेकल करा देशगुणिक विपर्यास्यांट अनुहुरुवेमिन एकापत्त जल कलमनाकरणयक् कोस्से लोक उरुमयक् वन एल्लंगा पद्धतिय आरक्षा करगनिमिन एतुलिन वारी पद्धतिय हा बेंदुनु कृषिकार्मिक जीवितय नगा सिटुवीम वेवगंपु बुदुव व्यापृतिय तुलिन अपट हिमिवी यति प्रतिलाभयक्।